අතර මට හම්බුණා හොඳ පුස්තකයක්. මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා ලියලා තියෙන, එතුමා මේ ලේඛකයෙක් හැටියට හඳුන්වන්නේ නෙමෙයි, මේ නවකතා කෙටිකතා පමණක් ලිව්වට නෙමෙයි ඔහු ශ්‍රේෂ්ඨ වන්නේ. ඔහු ලෝකේ පුදුමාකාර විෂයන් ගණනාවක් ගැන පොත් ලියලා තියෙනවා. එයින් ඉතා වැදගත් පොතක් වටහම්මා පරණ පොතක් මගේ පුස්තකාලේ තියෙනවා. මං ඕක හොයාගත්තා. පුරාණ සිංහල ස්ත්‍රීන්ගේ ඇඳුම් ආයිත්තම් කියලා. මේකනේ එතුමා මේ පරණිතාන ශූරීන්ගේ පෙරවදනකුත් තියෙන ඒ පොතේ. ඒ ග්‍රන්ථය අවුරුදු ගානක් පර්යේෂණ කළ සීගිරිගේ ඉඳන් එන තැනක්, සීගිරි චිත්‍රවල ඉඳන්. ඒක පොඩ්ඩකට පස්සට දාලා මම හරි අපූර්ව සංඥා භාවිතයක් කියනවා. මේ වාච්‍ය නැත්නම් භාෂා භාවිතකින් තොරව අපේ පැරණි ආයුර්වේදයේ භාවිත කරපු සංකේත සංවේදනය සඳහා. මේ පෙළක් වෙලාවට හාස්‍ය ජනක සිද්ධියක් වෙන්නත් පුළුවන්. නමුත් බුද්ධියෙන් මේ දෙස බලන්නේ කියලා මා ඉල්ලා හිටිනවා. පුරාණේ තිබිලා තියෙනවා ආයුර්වේදයේ ක්‍රමයක්. ඒ තමයි අංගම්පොර සටන් කලාවත් එක්ක බැඳිලා තිබිලා තියෙනවා. මේ අපි කියනෝනේ දැන් මේ තරුණ පරපුර පොඩ්ඩක් හෙලා දැකිමින් කියන කොණ්ඩෙ බැඳපු චීන්නු වගේ. අයිසි මේ කොණ්ඩෙ බැඳපු කාලේ නෙමෙයි එහෙමත් කියනවනේ. කොණ්ඩෙ අපි කපලා ඉන්නේ කියලා කියන්නේ නැතුව කොණ්ඩෙ බැඳපු මිනිස්සුන්ගේ හරණ මිටි අදහසේ නෑ. එවකට මේ පිරිමින් කොණ්ඩෙ බැඳලා මෙන්න මෙතනට අල්ලලා කොණ්ඩෙ බැඳිනවා ස්ත්‍රීන් වගේ. අංගම්පර සටන් කරුව එහෙම බැඳලා තියෙන්නේ සතුරාගෙන් පොළු පාරක් එහෙම ආවම ඒක අවශෝෂණය කරගෙන ඒ බර මේ දෙයට. තව කරුණක් වෙලා තියෙනවා. මේ ටික තමයි හාස්‍ය ජනක සිද්ධි. පෙළ පිරිමින්දලා දෙනවා කොණ්ඩේ වවලා දාලා මේ හරියට කොණ්ඩේ වවලා. මම බැලුවා මේක හේතුව මොකද්ද කියලා. ඉතින් මට ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ සහය ලැබුණ මේ තේරුම් ගන්න. ඉස්සර කාලේ පිරිමින්ට යම්කිසි ලිංගික දෝෂයක් තියෙනවා නම් එහෙම කුමන ආකාරي දෝෂයක් වේවා කනට කරාබුවක් දානවා. පස්ලෝ වලින් කනට කරාබුවක් දානවා. එතකොට සාමාන්‍ය සමාජයේ දන්නවා මේ කනට කරාබුවක් දාලා ඉන්න පිරිමිට දෝෂයක් තියෙන විත්තිය. ඒ නිසා ස්ත්‍රීන් වැඩි මේ අයගෙන මෙහත් එක විවාහ යෝජනාවකට වගේ යන්නේ නැහැ. ඒ කරාබුවක් දාලා ඉන්න පිරිමින් හරි බයයි මනුස්සයන්ට පේනවට මේ. ඒ නිසා කොණ්ඩේ වවලා දාගන්නවා කනේ තියෙන කරාබෝ නොපෙනෙන. බලන්න සමාජයේ කාලෙන් කාලයකට වෙනස් වෙන විට හැටි. දැන් එවකට කරාබෝ දැමමිනි හරි ලැජ්ජාවෙන් ඉන්නවා. ඒ වහ ගන්න හදනවා. හැබැයි වර්තමානයේ මන් දකිනවා කරාබෝ දාගෙන කොණ්ඩේ හොඳට බැඳගෙන ඒක මෝස්තරයක් හැටියට තව සංඥාවක් දෙනවා. මම මාර මිනිහෙක් නැත්තම් දැන් මං කලාකරුවෙක්. දැන් මේ කලා ශිෂ්ටයේ විවිධ චරිත තියෙනවා. අපි හිතමු ටෙලි නාට්‍යවල චිත්‍රපටවල කලා අධ්‍යක්ෂකවරයා කිව්වහම කොණ්ඩෙ බැඳලා හිටියොත් අපූර්ව වටිනාකමක් එනවා. කරාබුකුත් දාලා තිබ්බොත් අපූර්ව වටිනාකමක් එනවා. නමුත් ඒ හැමෝම මතක තියාගන්න හොඳයි අතීතේන මෙහෙම කළේ ලිංගික දෝෂ වලට කියලා. බලන්න පුදුමාකාර සංවේදන ක්‍රමයක් මෙහි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙවැනි වචන භාවිතකින් තොර සංවේදන රටාවක් ඇත්තටම කියනවා නම් සිමියොලොජි හැටියට යුරෝපයේ හොයාගන්නට කලින් ඔය ආරතේ විශාල විෂය තොගයක් ගැන ලියවිලා ඉවරයි යුරෝපයට කලින්. බෙරිඩේල් කීත් වගේ පඬිවරු දැන් යුරෝපයේ සිට සංක්‍රමණය වෙලා ಭಾರತයට ඇවිල්ලා අවුරුදු ගණන් ඉඳලා ඉගෙනගෙන ಭಾರತීය බස ඉගෙනගෙන ඊට පස්සේ ඔවුන්ගේ කෘති අධ්‍යයනය කළාන් පස්සේ ආයුර්වේදයත් ඉගෙන ගන්නවා. දැන් ලංකාවේ
ඇවිල්ල ඉගෙන ගත්තේ කරණම තියෙන හිරගත කලාම රොබට් නොක්ස් ඉගෙන ගන්නවන් බෝධීවල්ලි ගෙනන්න අන්තිවිද හ වේගෙන් සිංහල භාෂාව ඉගෙන ගන්නවා. තිය ඔගේ ග්‍රන්ථයේ තියනවා පැරණි සිංහලයන්ගේ අත්බෙහෙත් කියලා. ඔය ගොඩෙත් ඔන්න ඕ වගේ කරුණු ගොඩක් එකතු වෙලා තියනු. අනි පැත්තිෙන් බැලවාම ස්ත්‍රීන්ට ද මාටි වික්‍රමසිංහගේ පොත අභිභවා යන එකක් තියනවා. එතුමා එකට එකඟ නැති තැනුත් තියනවා අපිට දකින්න. පැරණි සිරිත්මල්දම ආදිය කියවන විට එහි එවැනි ග්‍රන්ථ ගණනාවක් කියවන විට අපිට එනවා මෙහෙම කවියක් හසන්ත මහත්මයා මොකක්ද. නාභිය නොදක්වා ඇඳ සල්ලු බොලට දක්වා නොපවතින සක්වා සිනා නොමසෙන් දසන් දක්වා කියන ස්ත්‍රීන්ට ගල ඉදාවෙන ඕන. එය ඒව සලකන්නේ අසෝභන කාන්තාවක් හැටියට. වෙලක් තැන්වල ස්ත්‍රීන් හිනා වෙනකොට දැ ඒගොල්ල සලකල තින්නේ පැරණි පොත්තල දින කොලකටක් හිනාවෙන ඕනම් බොහොම එයා ඒකින් ප්‍රදර්ශනය කරනවා මම මෙහෙමයි කියලා ගගා හිදා වෙන ඕන. එතකොට අපි දකිනවා මේ කාන්තාවට එවැනි අධ්‍යයනයක් නැහැ, චාරයක් නැහැයි කියලා. එතකොට බලන්න කාලේ වෙනස් වෙනකොට වෙනදී නාභිය නොදක්වා කිව්වනේ. අපි මේ අසා සිටින ප්‍රේක්ෂක සමූහය දොරමඩලාව නරඹන්නෝ මං හිතන්නේ අඥානයි කියලා. ඒයි ඥානවන්ත නිසා තමයි මෙවැනි වැඩසටහනක් වටේ වට වෙලා ඉන්නේ. ඔබ ඒ හසුරුවන හසන්ත මහත්තයා හොඳින් අපිවත් කැඳවන හරි ලස්සන. එහෙනම් අපෙන් වටිනා දෙයක් එකතු විය යුතුයි. නාභිය යනුවෙන් මේ ශරීරයේ මැද කොටස මේ අපි කතා කරන විදිහට කිව්වොත් බුරිය පෙකණිය පෙකණිය නොදක්වා ඒ කියන්නේ ඒ දැක්වෙන්න අඳින්න එපාලු. වර්තමානයේ පෙළක් වෙලාට එහෙම දැක්වෙන්න ඇඳීම තමයි නොදක්වාම බෑ. එහෙම එකකුත් තියෙනවා. ඉතින් සංඥාර්ථ අපි තේරුම් ගන්න ඕන. මේවා බලන අය හොඳින් තේරුම් ගන්න ඕන මේවා අය සංඥාවල් කෙසේද කියලා. ඇඳ සල්ලු බොලට දක්වා සල්ලු අඳිනකොට මේ දිගට අඳින්නලු. දැන් අපේ වලලු කර තනේ ඔය අදහස එන්නේ. ඉතින් සලු දිකට අඳින්න විනීත බව පෙන්වන්න. නමුත් ඒ වර්තමානයේ වෙන විට ධනසෙනුත් අඟල් 8ක් 10ක් උඩට යන එක නම් ඒක වෙනම සංකේතයක්. එසේ ඇන්දොත් පැරණි හෙළයේ දක්වන්නේ ඇය අශෝභන ස්ත්‍රියක් හැටියට. නමුත් බලන්නකෝ වර්තමානයේ මේ මාකටින් ලෝකයේ එතකොට විවිධ වෙළඳ සමාගම් තමගේ සමාගමේ අගය තියාගන්න එන අපේ අපි කියන්නේ ගැනුම්කරු ගේ අවධානය වැඩි වෙන්න. ඕකට මේ ඉංග්‍රීසින් වගේ සිංහලින් කියනවානේ කස්ටම කෙනෙක් කස්ටමර්ස් ඇට්‍රැක්ෂන් යව දැක ගන්න කරන්න කියලා. පෙළක් වෙලාට මම දැකලා තියෙනවා ඔය දැන්වීම් පොරවලත් ආයතනවල ගහලා තියෙනවා මේ විදිහට අඳින්න කියලා. ඉතින් බැලුවාම හිතෙනවා පැරණි අර සීගිරි ලැඳුන් ගන්නටම නැවත යනවා නේද කියලා. ඉතින් කාල් මාක්ස්ගේ ගුරුවර හෙගල් දැක්වූ දේ හරි. සංස්කෘතිය එකම තැන කරකී නැවත එතනටම එයි. හැබැයි ටිකක් උඩට. ඒ නිසා එය සර්පිලාකාරයි කියලා දක්වනවා. නමුත් ඒ වෙනස සිදුවී යුත්තේ ගුණාත්මකෝ කියලා දක්වනවා.